බැටින් ලයින් අප් එක ගත්තින් සෙටල් වෙලා තිබ්බේ එක පොෂන් එකක් කරන්න. ඉතින් අපි දැක්කා ලංකාවේ පුහුණු තරම් ක්‍රීඩා කරද්දිත් ඔමහන් වල ඉඳන් පටන් ගත්තාම එකම කණ්ඩායමක් තමයි ක්‍රීඩා කරේ එක ප්ලේස් එකක් දෙකක් කරන්න. තාමත් වැඩගත් ලෝකසලනකට යද්දී අපේ ක්‍රීඩකයන්ගේ ෆෝම් එක ඒක ගැන හිතලා තමයි අපි චේන්ජස් දෙකක් විතර කරේ. අපි ගොඩක් දුර සෙටල් වෙලා ඉන්නේ බැටින් ලයින් අප් එකේ. ඉතින් ප්ලේයර්ස් ලා ඔක්කොම හොඳ ෂේප් එකේ ඉන්නවා. කන්ෆිඩන්ස් එකක් තියෙනවා. තරඟ සියල්ල ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. තසුන් මහේල ජයවර්ධන මහත්තයා පුහුණු උපදේශක තනතුරට ඇවිල්ලා තියෙනවා. එතුමාගේ පැමිණීම ඔබ දකින්න කොහොමද? ඔව් ඇත්තටම ලොකු උපකාරයක් හම් වෙනවා එයාගේ. මොකද එයාගේ නොලෙජ් එක ඉතාමත් ලොකු පරාසයක විහිදලා තියෙනවා. ඉතින් ඇනලයිසින් පැත්තෙනොත් ඒ කියන්නේ අපේ ටීම් එක වගේම අනිත් ටීම් එක ඇනලයිස් කරන්න උනත් ඒගොල්ලන්ගේ වීක්නස් අපි දකින ඇන්ගල් එකට වැඩිය වෙනස් විදිහකට දකින කෙනෙක් තමයි මහේල ජයවර්ධන කියන්නේ. ඉතින් ඔහුගේ ලොකු සේවයක් ලැබිලා තියෙනවා. ඉතින් දිගටම මේ ලෝක කුසලානේදී අපි ඔහුගේ සේවය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. දසුන් අපි දැක්කා අන්තිම තරඟ කීපෙදී ආරම්භක පිටිකරුවන් විදිහට කීප දෙනෙක්ම අත්හදා බැලුවා. මේ වෙනකොට අවසාන තීරණයකට ඇවිල්ලා ඉන්නවද? කවුද ශ්‍රී ලංකාවේම ආරම්භ කරන්න කියලා? ඔව් ඇත්තටම කුසල් ජනිත ආබාධයෙන් පස්සේ තමයි එන්නේ. ඉතින් අපි දන්නවා ලංකාවේ හොඳම මේ වනේ විතර ඉන්න T20 ප්‍රතිකාර කුසල් ජනිත. ඉතින් ඔහු ගැන කිසිම ගැටලුවක් නැහැ. ඉතින් අපිට තිබ්බේ දෝලණයක් චන්දි අයියේ පැතුම් නිස්සංකය අතර. ඉතින් ඔවුන් දෙදෙනාම හොඳ දක්ෂතා අතර ඉන්නවා. ඉතින් අපි ඩිසයිඩ් කරලා තියෙනවා, ඒ කියන්නේ තීරණ කමිටුවයි කෝචස්ලායි කතා කරලා කවුද හොඳම කම්බිනේෂන් එක කියලා. ඉතින් ඒක තරඟයේදී ඒ දැක් ගන්න පුළුවන්. දසුන් මේ තරඟාවලියට පෙර තිබ්බ තරඟ හතරම ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම. ඒකත් එක්ක තියෙන කොන්ෆිඩන්ස් එක කොච්චර ඉම්පෝර්ටන්ට් වුණාද? හුඟක් චේන්ජස් කළා, ඒවා ටික හරියට වැඩ කරා. කොච්චර ඉම්පෝර්ටන්ට් වුණාද මේ තරඟ හතරේ ගත්ත මේ ප්‍රැක්ටිස් එකයි කොන්ෆිඩන්ස් එකයි? ඔව් ඇත්තටම අපි කියන්නේ අපේ කම්බිනේෂන් ගත්තාම අපිට ඕන විදිහට හැමදේම සිදුුණා. ඉතින් ඇත්තටම පොඩි පසුබෑමකට තිබ්බේ ආරම්භක කියන්නේ උඩින් බැට් කරන බැට්ස්මන්ලගේ විතරයි. නමුත් ඒකත් මේ වෙනකොට සෝට් අවුට් කරගෙන තියෙනවා. ඉතින් මම හිතන්නේ ප්‍රිපරේෂන් එක ඉතාමත් හොඳ ප්‍රිපරේෂන් එකක් වුණා. මොකද අපිට කියන්නේ හැමදාම හම්බෙන්නේ හොඳ බෝලර්ස්ලා, ඒ වුණාට මීඩියම් පේස් වලට ගහනවා අපි හරි අඩුයි. ඉතින් ඒ ප්‍රිපරේෂන් එක ඉතාම වැදගත්. මොකද අපිට අපි පේස් හොඳට එද්දී බැට් එක බැස්මල්ල හොඳට බැක් කරනවා. ඉතින් ලොකු කියන්නේ පිටුහලක් වුණා ඒ පුහුණු තරඟ හතර ලෝකසලානේ ආරම්භ කරන්න. මෙවැනි නවතම ක්‍රීඩා තොරතුරු දැනගැනීමට අපගේ SL Sport YouTube channel එක දැන්ම subscribe කරන්න.